අපි බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා දරුවාගේ සිත ප්‍රබෝධවරයි ආගන්තුක ඇතුල් වෙන උපක්ලේශ වලින් දෙක අපිරිසිදු වෙනවායි කියන එක ඇත්ත. ඒ නිසානේ අපි මේ සසර ගෙවන්, ඒ සසර ගෙවෙමින් උපක්ලේශ අඩු වැඩි කරමින් ඒ සමග අපි ජීවත් වෙනවා. අපි උත්සාහ කරනවා මේ උපක්ලේශ එහෙම නැත්නම් මේ ආගන්තුක තොරතුරු මේ කිරුටු වෙන හිත අවම කරන්න. අපිට ඒක කරන්නට පුළුවන්. ඒ අවම කිරීමේ ප්‍රයත්නය තමයි මල් පදවි දහම් ප්‍රවේශයක් වැඩතුලින් කරන්නේ. ඒ අවම කිරීම තුළින් දරුවාගේ පිරිසිදු සිත පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න එක අවම ලෙස අපි සිදුවෙත් ඉදාරිට ඕනේ. මවගේ පියාගේ ලොකු යුතුකමක් තියෙනවා මේ සඳහා එකතු වෙන්න. ඒ සඳහා දෙගුරුවම කියන සංකල්පයක් හඳුන්වලා දෙනවා. මාතෘත්වයේ සහ පීත්‍රත්වයේ තුලින් අපි කතා කරන්නේ මේ පූර්වාචාරයන් කියන ඒ සංසිද්ධියකට කරගෙන. අපි මෙන්න මේ පින්තූරේ දිහා බැලුවාම අර මහත්මයා කියන කතන්දරේ මතක් කරගන්න පුළුවන්. මේ පින්තූරේ තියෙනවා ගර්භාෂයක් කපලා. එකෙන් චුට්ටි අතක් ඇවිල්ලා තියෙනවා එළියට. ඒ චුට්ටි අත පුංචි ඇඟිල්ල ලොකු ඇඟිල්ලක් අල්ලගන්න. මේකේ කතාව මේකයි. මේ දරුවාගේ යම්කිසි සැත්කමක් කරපු වෛද්‍යවරයෙක් ලංකාවේ පිටරට ඒ අඩු මාසෙන් යාගේ මේ සැත්කමක් කරලා තියෙන දරුවාගේ ජීවිතේ බේරගන්න. ඒ සැත්කම කරලා ඉවරලා ඒ දරුවා ආපහු ගර්භාෂය ඇතුළට දාලා ගර්භාෂය වහන්න හදනකොටම දරුවාගේ පුංචි අත එළියට ඇවිල්ලා බොහොම ස්තුතියි සර් කියලා අත ඇල්ලුවේ ඇඟිල්ල. ඒ තමයි පෙන්නන. ඒ තමගේ මෛත්‍රිය පෙන්නපු අවස්ථාව ඒ වෛද්‍යවරයා අඩලා තියෙනවා. ඒ රෝගී වී දරුවාගේ අම්මා අඩලා තියෙන කාලයක්. මේක සත්‍ය කතාවක් කියලා ප්‍රතිද්දයි. ඒ නිසා මේ කුසල්තිරින්න දරුවාගේ ප්‍රඥාවන්ත ගැන වෙනම අමුතෙන් කියන්න ඕනේ. මෙතන දරුවෝ හුරාකින් නම්බලා ඉන්නවා, හිටියෑ ඉන්නවා, ඒක හිටින්ද ඉන්නේ අය ඉන්නවා, අනාගතයේදී මවවරු දියවරු ඉන්නද බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ආච්චිලත් හිටියනම් තවත් හොඳයි. ඒ නිසා මේ තරුණ ළමයි, තරුණ පිරි ළමයි, ගැහැණු ළමයි මේ කතාව හොඳට තේරුම් ගන්න. මේ කුසලතුලින් අපිට පුළුවන් මේ දරුවාගේ සිත විකසිත කරන්න. ඒ නිසා තමයි අම්මා කියන නම ප්‍රධාන වශයෙන් බුදුහාමුදුරුවෝ එළියට අරගත්තේ මාතෘත්වය. කුමාරතුග මුනිදාස මෙතුමින් කිව්වා මව යනු මවන්නේ මවන්නේ කුමක්ද ආදරය සෙනහස කාතුලින්ද දරුවා තුළින්. බුදුන් වහන්සේ අම්මට නම් කීපයක් දුන්නා. කෘතීන් කීපයක් දුන්නා. මාතෘත්වයෙන් කෘතීන් කීපයක් දුන්නා. ඇය මවන්නේ පමණක් නෙවෙයි, ආදරවන්තිය පමණක් නෙවෙයි, ඒ අපේ හීලා කරවන්නේ පමණක් නෙවෙයි, අපේ විනිශ්චය දෙන තැනක්තියක් වන පමණක් නොවෙයි, අපේ ආරක්ෂක ආග්‍යස්වයෙන් කෘතිය කීපයක්. එනිසා උන්වහන්සේ දුන්න නම් කීපයක් සුහදා සුවදත්වයේ පතුරන නිසා, ජනෙන්ති ජනනය කරන නිසා, තෝසෙන්ති සතුට දරවන නිසා, හෝසෙන්ති පෝෂණය කරන නිසා මේ අම්මගේ වැඩකටයුතු කීපයක්. මේ අතර කාන්තාවක් මවක් බවට පත්වෙන්නේ නිකම්ම නිකන් නෙමෙයි. ඒ නිසා කාන්තාවක් මවට පත්වෙද්දී ඒ ශක්ති හතරක් එක තමයි මේ කාන්තාවක් මවක් බවට පත්වෙන්නේ. නිකන් නිකන් බඩදරු අම්මා කෙනෙක් නෙමෙයි මම. එයාට මේ ශක්ති හතර, මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ශක්ති හතර තුළින් එයාගේ ශරීරයත් හැටගැහිලා මනසත් හැටගැහිලා තමයි පෙන්වන්න කර විද්‍යාවෙන් පෙන්නවා. කර්බණී මවක් වෙනකොට එයාගේ ශරීරයේ විශේෂ රසායනික දූතයන් කීප දෙනෙක් ඇති වෙනවා, හෝමෝන කියලා. ඒවා පිරිමින් එ නැහැ, සාමාන්‍ය ගෑනුන්ගෙත් නැහැ, ගර්භණී මවරුගේ විතරයි තියෙන්නේ. ඔක්සිටෝසින් දැන් කියන එකට ලව් හෝමෝන් කියලා. අපිට විද්‍යාවෙන් කියලා තියෙන ගර්භාෂයේ සංකෝචනයේ කිරි එළියට දැමීමට උදව් කරන හෝමෝනේ කියලා. නව් දැන් පෙන්නුම් කරලා තියෙනවා මේක ඊට වඩා වැදගත් හෝමෝනයක්, මේක ආදරය පතුරවන හෝමෝනේ කියලා. තවත් හෝමෝනයක් පිට කරනවා මේ අම්මලාගේ දරුවට කිරි දෙනකොට. අපි කිරි දීම ගැන කතා කරනවා. කිරි දීම ගැන එසේ මෙසේ කතාවක් නෙමෙයි, ලේ කිරට හරවන එකක් ලොකු කතන්දරයක්. නමුත් ඊට වඩා දෙයක් මේ අම්මගෙන් පිට වෙනවා මේ කිරි දෙනකොට. එයාගේ ආදරයත් එක්ක, සෙනෙහසත් එක්ක මොළයෙන් පිට කරනවා ප්‍රොලැක්ටින් කියලා රසායනික දූතයක්. මේ දූතයා විශේෂයි, ශාන්තිමය ගුණයක් තියෙනවා. එක් පරීක්ෂාවක් කරලා තියෙනවා මේ හෝමෝනය අරගෙන පිරිමි ධාමරික පිරිමින්ට විදලා තියෙනවා. ධාමික පියවරුන් පූස් පෙටව් වගේ හීලෑ වෙනවා. මේ කියන්නේ මේ හීලෑ කරන හීමෙහි හෝමෝනයක්. අර ගාන්ධිතුමා කිව්වා වගේ මේ මහා ප්‍රඥා මහිමයක් තිබෙන
දරුවෙක් කුස ඇතුලේ ඉඳද්දී අමට අම්මා තුලින් පිටවෙන මේ රසායනික දූතයන් අපේ ශරීරය තුලින් පිටරක් නෙමෙයි අපේ බාහිර පරිසරයේ පවා තෘප්තිමත් කරනවා ශාන්තිමේ හෘදයක් ඉගෙන ගන්න ඇති කරනයි කියලා පෙන්නන. ඒ නිසා අම්මා කියන ඒ වචනය නිකන් කාන්තාවට ගන්න කරන්න බෑ. ඒ නිසා මේ අපි කිව්ව කතන්දරේ මේ තියෙන්නේ හෝමෝන ජාලයක් වගේ අභියෝග ජය ගැනීමට මව කිරිදී තුරතල් කරන විට ශාන්තිමය ගුණ ඇති කිරීම. මේ කාන්තාව විතර හුඟක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෑනු දරුවෝ ඉන්නවා. ගෑනු දරුවන්ට පිරිමිඩ නැති හෝමෝන් දෙකක් පිට වෙනවා, ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෝන්. ඒ ඊස්ට්‍රජන් හෝමෝනේ දැන් පෙන්නුම් කරලා තියෙනවා අභියෝග ජය ගැනීමට කාන්තාවට ලබා දී ඇති ස්වභාව ධර්මයේ ලබා දී ඇති හෝමෝන්. ඩිම්බකෝෂවල දරුවෝ පිට කරන්න හෝමෝන පිට කරනවා මේ අභියෝග ජය ගැනීමට. නිසා පිරිමිඩ වඩා විශේෂ තත්වයක් කාන්තාවට තියෙනවා. ඔවුන් ස්වභාවික වශයෙන් දුක් විඳින අය. ඒ දුක් විඳින අයට අභියෝග ජය ගැනීම සඳහා හෝමෝන ස්වභාව ධර්මයේ විසින් දීලා තියෙනවා. ඒ නිසා මේ දත් අම්මලා බොහොම සතුටු වෙන්න ඕනේ අපට විශේෂ පරප්‍රසාද ස්වභාව ධර්මයේ විසින් දීලා තියෙන්නේ මේ අනාගත දරු පරපුර සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම. ඒ නිසා අම්මා තාත්තා දෙදෙනා විශේෂයෙන්ම පියතුමාගේ කාර්යභාරය මෙතන ඉතාමත් වැදගත් වෙනවා. පියතුමා තමයි අපේ ආරක්ෂකයා. අපියතුමාගේ සෛලයෙන් තමයි දරුවා හැදෙන්නේ. පියතුමාගේ සෛලයක් සහ මවගේ සෛලයක් එකතු වෙලා තමයි දරුවා හැදෙන්නේ. නමුත් මේ පියතුමාගේ ආදරයේ සිනහස දරුවාට ලබා දෙන්නට පුළුවන්. කොහොමද ලබා දෙන්නේ? පංච ඉන්ද්‍රිය සමග එකතු වෙලා. ඒ නිසා සම්නිවේදනය කිරීමේ ප්‍රධාන අරමුණක් වෙනවා පියතුමාගේ බස, ඒ වගේම එයාගේ හැසිරීම සහ එයාගේ කතාබහ, ඒ වගේම තමාගේ ආහාර පාන, තමාගේ එදිනෙදා කටයුතු, කොහොමද අම්මත් එක්ක තියෙන සම්බන්ධතාවය, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගැන කරුණ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ එක පුරුකක් තමයි මව, පියා සහ දරුවා. මේ තුන්දෙනා මේකට සම්බන්ධයි. ඒ නිසා අපි වැඩසටහනේ කියාදෙන එකක් තමයි මේ කුස ඇතුළේදී මේ දවස් 280 පූජනීය කාය. මේ පූජනීයයි මවගේ ගර්භාෂයේ පූජනීයයි. පියක් පූජනීය කෙනෙක් වෙන්නට ඕනේ. ඒ සඳහා සුදුසු වෙන්නට ඕනේ. ඒ සඳහා තමාගේ තිබෙන වැරදි අදහස්, වැරදි කටයුතු ඔක්කොම නවත්තන්න වෙනවා. ඉතින් අපේ වැඩසටහනේ තියෙන ඔක්කොම සිතර දීම නැවැත්තුවා. ඒ වගේම භක්තන් දීම නැවැත්තුවා. ඒ වගේ නවත්තලා ඉවරලා දරුවත් එක්ක සංගත් වෙන්න පටන් ගත්තා. ඔවුන් දරුවට කතා කළා. දරුවන්ට ස්පර්ශ කරා. ඒ දරුවත් ප්‍රතිචාර දැක්ුවා. එක්තරා තාත්තා කෙනෙක් මෙරන් වෙනිසුවිලි ආවේ. ඒ තාත්තා රැට හැමදාම දරුවගේ අම්මගේ බඩට තට්ටු කළා කියනවානේ, අනේ ගුඩ් නයිට් කියලා තට්ටු කරනවා. මාස 7යි. කිසිම ප්‍රතිචාරයක් නැහැ. එයා නැත්තේ නැහැ. අනිත් දවසෙත් තට්ටු කරනවා ගුඩ් නයිට් කියලා. නැහැ ප්‍රතිචාරයක්. සුමානයක් විතර තට්ටු කරනකොට අන්න ඇතුලෙන් එනවා තට්ටුවක්. තාත්තා තට්ටු කරනවා, "ආ මං ගුඩ් නයිට් කියන්න" කියලා. දෙන්න දෙපැත්තට තට්ටු කරගන්න. ගිහිල්ලා දැන් දෙන්නම තට්ටු කරනවා. එක සැරයක් තාත්තට ගමනක් යන්න වුණා කොහෙද? තාත්තට දවස් දෙකකින් එන්න බැරි වුණා. තට්ටු නැහැ. දරුවෝ බලන් ඉන්නවා, "කෝ රෑ 9 තියෙන තට්ටු නැහැ." ඒක 10 විතර යටින් තට්ටුවක් එනවා. හයියෙන් පට 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 ගා. මේ කවුද මේ දරුවා අහන කෝ මේ අද තාත්තගේ ආශිර්වාදේ. ඉතින් මෙවැනි දරුවෝ තමයි කුසැත්‍රි. තමාර අම් තාත්තලා දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඒකට කියනවා කික් ගේම් කියලා. මේ බබත් වටේ යනවා. ඒ නිසා මේ දරුවට සංගත් වෙන්නට, එකතු වෙන්නට පුළුවන් අවස්ථාවක් තමයි මේ කුසැත්‍රි ජීවිතේ. අපිට අවශ්‍ය නැහැ තර්කකාරී දරුවෝ. අපේ ශිෂ්‍යත්ව පාස් කරන දරුවෝ උන්තරම් හොයාගන්නට පුළුවන්. ඒ වගේ දරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සටන්කාමී දරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ නටවන දරුවෝ අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රූපවාහිනී නාලවල වල චුට්ටි දරුවෝ ගිලගෙන නටවනවා. අම්මලා සතුට වෙනවා. නමුත් ඒ වගේ දරුවන්ගේ මනස විකෘති වෙනවා. ධාරි පරිස්සම් වෙන්න ඕනේ. කුස ඇතුළු දරුවන් හැරි පසු දරුවන් හැරි වයසට අනුව ප්‍රතිචාර දක්වීමට හැකියාවක් තියෙන. වයසට වඩා ප්‍රතිචාර දක්වන්න ඉඳෙන් නරකයි. ඒකෙන් ඇති වෙන්නේ එයාගේ මනස වෙනේ වට යොදවන්න බැරි වෙනවා. ඒ නිසා හරියට මේ කාලය පරිස්සම් කරගන්න ඕනේ. ප්‍රවේගකාරී දරුවන් අවශ්‍යත් නැහැ. අනාගත රෝගීන් අවශ්‍යත් නැහැ. අපිට අවශ්‍ය ගුණගරුක සුවසපිරි දරු පෙළ. ඒක තීරණාත්මක අවස්ථාව. අපිට ඒක අහිමුණ අවස්ථාවක්. මේ පෙන්න මීට අවුරුදු 500ක් පමණ කාලයක් තුළදී අපේ රට
මේ දර්ශන වලින් ඈත් වෙලා තිබුණා. අපේ වෛ ආයුර්වේදයේ තිබුණා ගර්භචාර්යා කියලා වැඩසටහනක්. ගර්භචාර්යා කියන්නේ කුසතුළු දරුවන් බලා ගැනීම. ඒ වගේම තිබුණා සුපුත්‍ර වේදයේ කියලා වැඩසටහනක්. මේ මාසෙන් මාසෙ දරුවගේ අවශ්‍යතා කොහොමද සපයන්නේ කියලා. ඒ ඔක්කොම මේ ලංකාවට ආපු ඉංග්‍රීසීන්, ලන්දේසීන්, පෘතුගීසීන් වතින් ඉවත් කළා දාලා මේ යාන්ත්‍රික දරුවෝ හදන තත්ත්වයකටපත් වුණා. වෛද්‍යවරුන්ත් ඉංග්‍රීසි වෛද්‍ය ප්‍රවේදපත් කළා. අපිට දෙස් දොස් කියන්න බෑ, ඒක තමයි සිදු වුණේ. නමුත් අපේ සංස්කෘතියේ හැංගිලා තිබෙන දේවල් අපි ආපහු එළියට අරන් දෙන්නට ඕනේ. ඒ නිසා යාන්ත්‍රික දර්පණයට යන්න දෙන්නේ නැතුව අපි මේ මනස සහ කය එක හා සමානව සංවර්ධනය කළා සමෘද්ධිමත් දරුවන් ඇති කිරීමට යන්නට ඕනේ. එතකොට මෙවැනි අය තවත් බිහි වෙන්නේ පරිසිද්ධහරි ඡන්දයන් අපේ ලොකු හාමුදුරුවෝ වගේ අය අනගාර්ථ ධර්මපාලිතුමා. ඔබ අහලා ඇති මේ කතාව සමහර වෙලාවට මෙතනදි වැදගත් වෙනවා. මල්ලිකා හේවා විතාරණ මැතිණිය. මල්ලිකා හේවා විතාරණ මැතිණිය ගර්භණී කාලේ විද්‍යෝදයේ පිරිවෙන්ට ගිහින් පේවත් සමාදන් වෙලා මොකද්ද ප්‍රාර්ථනා කළේ? ප්‍රාර්ථනා කරේ මගේ කුසතුල ඉන්න දරුවා රටට, ජාතියට, ආගමට වැඩ දායක වන දරුවෙක් වේවා. ඒ නිසා අපි මේ වැඩසටහන අවුරුදු 20කට ඉඳලා පටන් අරගෙන මේ රට වටේ ටික ටික අරන් යනවා. කාගෙන්වත් සරණක් නැහැ. ගම්මන මිනිස්සු උදව් කරනවා. ගම්මන මිනිස්සු උදව් කරනවා. අපේ එම්.ඔ.එච් මහත්තුරන්ට කිව්වහම ඒගොල්ලෝ මිඩ්වයිස් මහත්මයෝ වන මහත්තුරත් එක්ක අම්මලාට එන්න කියනවා. නමුත් ඒ අයකත් ලැබිලා තියෙන තොරතුරු හරිම යාන්ත්‍රිකයි. ඒ නිසා මේ වැඩසටහන වලට හුඟක් අය එන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අර වගේම වැඩසටහනක් තමයි. ඔබට හඳුන්වා දෙනවා තවත් දෙයක්. මේ කුස ඇතුළේ දරුවා කොහොමද වැඩ කරන්න කියන එක. පුංචි දරුවෙක්ගේ උපකරණයක්, උදාහරණයක් වශයෙන්. මේක පුංචි කාලේ සති 4යි. මේ දරුවට ඇඟිලි පුරුකයි ප්‍රමාණය. බලන්න එයාට ගඳ සුවඳ සඳහා අවශ්‍ය ප්‍රතිග්‍රාහක එයාගේ නාසයේ හැදෙන කාලේ. ඇඟිලි පුරුකයි. එයාට මාස 5ක් පමණ වෙන ඒවා හොඳ හැටි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ පුංචි කාලේ ඉඳලා ඇතර මාසයක් ආර්ථවේ නැවතිලා තියෙන කාලේ ඉඳලා මේ දරුවා ප්‍රබෝධමත් කරන්නට පුළුවන්. ඒ කරන්න පුළුවන් ප්‍රතිපාදන තමයි අපි මෞපදයේ දහම් ප්‍රවේශන්තරේ ලබා දෙන්නේ. මේ සති 6යි. පොඩ්ඩක් බලන්න ඔළුව ලොකුයි. මේ ඔළුව ලොකුයි කියන්නේ මොලේ හැදෙනවා, මොලේ තියෙනවා බිලියන දෙකක් ස්නායු සෛල. මේ බිලියන දෙකක් ස්නායු සෛල තියෙන අයාලේ මේ ඔක්කොම ලස්සනට පරිපත හදන්නට පුළුවන්. මේ පරිපත හදලා ජාල හදලා ඒ දරුවාගේ මනස විවෘත කරන්න පුළුවන් කාලයක් තමයි කුස ඇතුළේ. ඒ කරන්න පුළුවන් තොරතුරු තමයි අම්මයි තාත්තයි පරිසරයයි සපයන්නේ. ඒ සපය අපි හරියට සැපෙවුවොත් අර තොරණක ලස්සනට ලයිට්පත් වෙනවා වගේ එයාගේ මනසත් ඒ වගේම විවෘත වෙනවා. මොලය පාවිච්චි කරන්න පුළුවන්. එවැනි දරුවෝ අනාගතයේදී ගන්න තීරණ හරිම හොඳයි. හොඳ තීරණ ගන්නට පුළුවන් දරුවෝ. ඒකට අපි ප්‍රතිපාදන සලකන්නේ. මේ මොලේ ප්‍රවර්ධනය කළ හැකි කියලා දියලා තියෙන එකයි. MJTV subscribe කර දිනපතා නවතම වීඩියෝ ලබා ගන්න.